ට මේරටේ දේශපාලනයට අවශ්‍ය කොයි විදියේ සත්පුරුෂයද. එදිරිවීර ප්‍රේමරත්ම මෙතුමගේ දේශපාලන ගුරතුමා එතුමත් එක්ක දෙදාහේ චන්දෙකට වැටුනම මෙතුම කනගාට වනා ගුරතුමාට එරෙහිව වැඩ කරන්න. ගුරාට සලකා මට සලගන්න කියලා පෝස්ටරයක් ගැහවා කොයි තරන් නිර්මාණශීලීද කිව්වොත් දෙදස් දහය ජනාධිපති වරනේදී එතුමා මුළු රෑ කල්පඩා කරලා තියෙනවා ජනාධිපතිතුවාට දෛර්යක් දෙන්න කොහොමද ඔහු සංවිධායකයන්ට කිව්වා පයාගල රැස්වීමදී කවුරු කතාගර කර හිටියත් හතරට නවත්තල මට දෙෙන්. සුළු කතිකයකුයි කතා කරගර හිටී. වහාම මෛක්‍රපෝණය අතට ගත්තු මේ නිර්මාණ සීලී දේශපාලනග ්ඥයා. එතුමා දුම්රයේ හඬ පරදවමින් කියා සිටියා ජනාධිපතිතුමා පැරදුනුත් මේ කෝච්චියට මේ වෙලාවට මම බෙල්ලතියලා මැරෙනම්. පස්සේ යාලුව අහලතියර ඇත්තටමද කිව්ේ කියලා එවිතතුමාගේ උත්තරේ තමයි බෙල්ල නොතිබ්බත් සරත් පොන්සේක බලෙම්ම බෙල්ල තියවනෝ. ඒ නිසා මැරෙන්නම වෙනවා. ඔබතුමාට විතරත් නෙවෙයි බොහෝ දෙනෙක් අද ජීවනුත් දුන් අතර නැහැ ඔබතුමාගේ සපථය ඉෂ්ටකරගන්නට බැරි වුනා නම්. අපේ ජනනාධිපතිතුමා ඇවිත් සිටින නිසා මගේ කතාව මෙතනින් නවතා රෝහිත භාෂන හැමතිතුමාට චන්දයක් ළඟ නැතුවත් ජනාධිපති තුබනි මේ තරම් ජනගඟ ගැලුවා නම් අරලිය ගහ මැදුරට එළියේ මීට වැඩ මග හැරිලා ග මීටත් වැඩි මම ඇතුළට වෙ පුදුම අමාරුවකින් වැරදිල මට මේ කතාවක් නොතිබුණා නම් මාත් හැරිලා යනෝ. කතාවත් තිබුණු හින්දා කියල කියලා ඇතුළතාව. මේ ජනගග ජනාධිපතිතුමනි ගලන්නේ පෙරසිට තව බොහෝ ගලන්නටයි. ඒ ජනගඟටත් පැමිණි ඔබටත් ආචාර කරමින් නවතිනවා. රෝහිත සුභගමන්. රෝහිත අභයගුණවර්ධන නියෝච්ච ඇමති එතුමා විසින් ගොඩනැන් වූ පන්සලේ පැ අමාදහර වැඩසටහනයේදී. එතුමා කළ හොඳ දෑ දෑසින්ම දැක අද එතුමා ගැන හදවතින්ම කතා කරන්නට පැමිණීම වෙනුවන් අපි පේරාධ විශ්වවිද්‍යාලයේ සිංහල අධිනාශ්‍ය ්‍රේ් ්‍රිකාචාර්ය අත්තනායකම් හහිරත් මැතිදුන්ට සතිවන්ත වනවා. මේ උලෙල දැන් සම්භාවනය උලෙලක්. ගෞරවනීය උලෙලක්. අපේ ආරක්ෂ කලයකම් තුමා ඒවගේ මහිටපු අග්‍රාමාත්ත්‍යයත්තුමා පරැඳී සිටි මේ උලෙලට මීටස් සුලු වේලාවකට පෙර. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජය අතිකරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සම්පාප්ත උනාා. අපේ තුාව බොහොම ගෞරවෙන් මේ මහොතේද මේ උලෙලට පිළිගන්නවා. මේ උෙල ගෞරවනීය කරන්නට සම්භාවනය කරන්නට පැමිණීම වෙනුවෙන්. ජනාධීපතිතුමනින්. දැන්නුත් ඔබතුමා ලඟින්මයි ඉන්නේ රෝහිවිත අ අපේ ගුණවර්ධන නියෝජ්ජමතයතුමා. මා දන්නේ නැහැ පෙර සංසාරයේ දැඳීම අපද කියන්න. එතුමා තුළ ඔබතුමා ගැන ඇති සනිහසහා බැඳීම පියකුට පුතෙක් තුළ ඇති සනිහසකට හා සමාන බව, එතුමා අප සමඟ කතා කරද්දී සහහිතුමාගේ පොත කියවදදී පොතේ පිටුවක් ගානය තැවරිලා තියනවා. බොහෝ වෙලාවට අපේ ලඟින් ඉන්නේ. එක්කෝ දීරෙද්දින් බෙල්ලකපන එක්කෝ වතුරයටින් ගින්දර ගෙනියන ඒම නැත්තන් කන්න දීපු අත හපා කන්න ඔය ආදී විවිධ ජාතිය අය. එහෙව අ අතර මෙහෙම නායකයා වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින ගෝලයකු සිටීම ඔබතුමාට ශක්තියක් එතුමාම ලියා තිබන සමාරුවෝ හනවා කැලා ඉස්සර. මෙය අවුරුදු විස්සකට වගේ කලින් මහින්ද රාජභක්ෂ මහතයක් ෝලේක්ද කියලාත්. ඉතින් ඒ උලෙලේ ඔබතුමා පැමිණි පසුව අපට දැනෙන සතුටත් අරගෙනම මේ උලෙලේ කතානායක, නියෝජ්ච අමාත්‍ය, රෝහිත ගුණවර්ධන මැතිදුන්ට මාදැන් ආරාධනා කරනවා. රෝහිත අබේගුණවර්ධන අමාත් නියෝච්ජමාත්‍යතුමාගේ ජීවන සටහන් ඇතුළත් රෝහිත කෘතියත්, මැති සබේ කළ කතා ඇතුළත් කෘති දෙකත් දොරට වඩින මේ රෝහිත භාෂණ උලලේදී මේ සියලු දෙනා අමතිමින් කතා කරන්නටන්. ෞරුවනී මහනායක ස්වාමන් වහන්සේ වර ප්‍රමුmuka ගෞරුවණීය මහා සගරත්නයෙන් අසරයි සලුම ආගමික පූජකතුමල්ලාතුන පූජක තුමල්ලාගෙන් අසරයි Sri lannka prajataන්තක සමාජවාදී ජනරජ අතිගරු ජනාිපති මහිද රාජ පක්ෂ අපේ ජනාධිපතිතුමනි හිටපු අග්‍රාමාත්‍යය දේෂ්ඨ අමාත්‍යය රත්නශරිභික්ක මනායක මැතිතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම් සෞඛ්‍ය අමාත්‍යය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධහන සේලුම අමතිවරුණි නියෝජාමාත්‍යවරුණි පාර්ඩිමේන්තු මන්ත්‍රීවරුණි පළස් සභාවේ ගරු මන්ත්‍රීවරුුණි. ආරක්ෂකහා නාගරික සංවාධන අමාත්‍යයන්සේ ලේකම්තුමා අපේ ගෝටාබේ රාජපක්ෂ ලේකම්තුමනි මහජන නියෝජිතයනි රාජ නිලදහරී ප්‍රමුඛ කළුතර දිස්්‍රික්කයේ මගේ හිතා අදර ධෑබර මෑනිවරුුණි පියවරුණි සහෝදර සහෝදරයනි. අද මගේ දේශපාලන ජීවිතේ ආපසු හැරී බලන්න දවසක් හැටියට මම සතුටු වෙනවා ඒ සතුට බෙදාගන්න මට අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුමාගේ නිල ශ්‍රවනාගාරය මේ සම්බන්ධයෙන් බිවර කරදීම ගැනීමට. මේ දේශපාලන ගමනේදී අවුරුදු පහළවක් ප්‍රාදේශය සභාවෙන් ආරම්භ කරලා. දීර්ග ගමන මම එනවිට දහසක් බාධක වගේම අභියෝග සියල්ලට මූුණ දෙන්න සිද වුණා. ඒ හැමවෙලාවකදීම එ ලැබුණු බාධක සහ අභියෝගවලට ඒ බාධක අභියෝග හරියට හඳුනාගන මුහුණ දෙන්න පුළුවන් වෙච්ච නිසා අද මේ ගම නැවිල්ල අපසු හැරී බන්නකොට යම් සතුටක් ලබන්න පුළුවන් වෙනවා කියන එක. මේ අවස්ථාවේදී ඔබයිඉදිරයේ මතක් කරනු. මෙ දේශපාලන ගමනෙදී මවිශේෂයෙන්ම මට දේශපාලනයට අත්වලක් වුණු දේශපාලන නායකයෝ ගැන ම මතක් කළ යුතු. රත්නසිර වික්කමනායක හිටපු අග්‍රාමාත්‍යයතුමා අපේ දිස්ට්‍රික්කේට නායකත්ය ලබා දුන්නු නායක හැටියට අපි වගේ හැදෙන තරුණ දේශපාලන අය දිහා බලලා. එතු එතුමාගේ එ දේශපාලන හැදන දෙනාව නැවත හදන්න. එතුමාගේ සහයෝගය නිරතුරුව අපට ලබාතු. එ වෙනුවෙන්ඇතුමාට මගේ කෘථවේදී භාවය මපුද කරවා. මගේ දේශපාලන ජීවිතයේ දී මට මතක් වෙන්නේ අපේ අතිකරු ජනාධිපති මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා පාද යාතුරා ආරම්භ කරලා අපි අවුරුදු දාහතක භීෂණ යුගයක ඉන්න අවස්ථාවේදී එතුමාගේ ගහම්බීර ඒවටක ති වුණු ආ්ඩු විරෝධී වැඩ පිළිවලේද. දැක්කේ මම මහා නායකයෙක් විදිට. එදා පටන් මම අපේ ජනාධිපොතිතුමා කම්කරුවු ඇමතිවරයා කාලෙ ප්‍රජනාධිපපුත්තුමා දීවර ඇමතිතුමා කාලෙ එතුමාගේ අමාත්‍යවන්සේ ඉතුර වෙලා තියන මේසක පුටුවක් තියනවනං ඒකෙ අපි හැමදාම හිටියා. එවගේම අපේ සිහිනියක් තිබුණා ආපසු අපි හැරි බලන්න නායකෙක් එක්ක අපේ දෙේශපාල ගබන යුතුයි කියල. එතකොට තමයි අපිට අපි වෙනුවෙන් දශපාලනය කරන මහජනතාවට යම් සේවාවක් ඉටු කරන්න පුළුවන් කියන දැක්ම මගේ හිතේ තිබුණා. එනිසා මමඒ දේශපාලන චරිතයට ආදල එක් කළලා. විපක්ෂ නායකතුමා හැටියට ම පාර්ලිමේන් තුර තේරීපත් වෙලා හැමිියින විට අතිගරු ජනාජිපත්තුමා එදා විපක්ෂ නායකවරයා හැටියට මට දුන්නු සහයෝගය මටතාම මතක්. එනිසා තමයි මටාද ඒ කාලයේ තුළ පාර්ලිමේන්තුව ඇතුළේ පොතකට ලියන්න පුළුවන් තරන් කතා කරන්න වෙලාවක්කම්බූුණි. එහම වෙලාවකදීම එතුමාගේ නමින් රොෝහිත කතා කරන්න කියලා අහනෙක මට ලොකු සතුට අක්කුණු අපේ වැරදත් දක්තිීර නගේ අපට පෙන්නර දුන්න පියෙක් හැටියට එ වගේම ඉ අනතුරුව එතුමා මේරටේ අග්‍රාමාත්‍යවරයා හැටියට ඉං අනතුරුවදත් එතුමා පේ ජනාතිපති තුමා හැටියට මෙදෙස්පාලන ගමනට මට පියෙක් බඳු නායකයෙක් හමුවීම් නායකයාගේ සෙවනේ ඔබට සේවය කරන්න ලැබීම ගැන මමාද සතුටු වෙනෝ. අද මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ මව මෙතෙන්ටබේදිකාවට ඔසවාතබන්න ධනය ශ්‍රමය ඔබේ හඬ අවධි කළ ජනතාව. එනිසයි ඔබ මගේ ආරාධනය පිළි අරගෙන මේ අරලිය ගහ ඇදුරට පැමුණේ. ඔබ වෙනුවෙන් මම මේ අවුරුදු පහළව තුළ කළ සේවයට වැඩිය මට තවත් කරන්න සේවයක් ඉතුරු වෙලා තියෙනවා කියලා මට දැනෙනෝ. මම ඒ ස ඔබට කරන්න බැඳී සිටිනු. ම විශ්වාස කරනවා මවබට දේශපාලක්නයක් හැටියට නය ගැතී කියලා. මගේ අම්මට තාත්තට කිසිම දේශපාලන වටපිටාවක් තිබුණෙ නෑ. එවැනි වටපිටාවක් නොතිබුණු මට ප්‍රාදේශය සභ පලාස් සභාව පාර්ලිමේන්තුව මේ අමාත්‍යවරේ දක්වා එන ගමනට ලොකු ශක්තියක් වනේ ඔබයි. මා එෙන් අය ඔබට ගෙවිය යුතුයි. එ ගෙවිය යුතු වන්නේ මා ඔබ මගේ දේශපාල ගමනේදී ඔබට කරන සේවාවත් මගේ හැසිරීමන් මම කර හොඳ වැඩදදි ඔබට සතුටු ෙන්න්න පුළුව. ම යම් නරක වැඩක් කලොත් ඔබට කනගාටු වෙන්න පුළුවන්. අපි හද බනායකයා අද මොනවද රටට කරන්නේ කියලා. එනිසා මේ අවුරුදු පහලව ගමනේදී මා ඔබට එක දෙයක් සපත කරනවා. එදා ප්‍රාදේශය සභවේ හිටපු සභහපතිවරයාට වැඩිය මාද. දේශපාලනය යමක් ඉගෙන ගැන ජම් විදිහට මුහුකරාගේ කෙනෙක් කියලමං විශ්වාස කරන. වී කරලක්. පැහෙ පහෙන නැමෙනව කියලා පියාහලතීරම්. ඒ අනුව එදාට වැඩිය අද වෙනස් චරිතයක් හැටියට ඔබට මට කරන්න තින සේවාව අප ප්‍රමාණයි. ඒ සේවාව කළුතර දිිස්ත්‍රික්කය වෙනුවෙන් ඉටුකිරීමටත්. ඒ වගේ මතිකරු ජනාධිපති මහිද රාජපක් සපේ ජනාධිපති තුමා මේ රටට ස්වර්ණමය යුගයක් මේ උදාකරන වෙලාවේ. එතුමාගේ දෑ ශක්ති මත්කිරම අප යුතුකම්. එ තුමා වෙනුවෙන් අපේ හඬ අවධිකිරීම අපේ වගකීම්, මෙරටේ තස්සවාදී තුරංකරපු වයේ නායකයායට. මෙරටේ ආර්ථික යුද්ධය, මෙරටේ සංවර්ධනය ගෙනයාමට අපි අපේ දායකත්වය ලබාජීුතු. එ වෙනුවෙන් මමගේ උපරිම දහිරිය ශක්තිය, කළුතර දිසාාවේ මේ ජනතාව සමග අතිකරු ජනාධිපතිතුමුුණ ඔබට යුතුුකරනවා කියන පනිවිඩය මගේ ජනතාව ඉදිරියයේ මා මතක් කම. එ වගේම ශ්‍රී ලංකා නිදහක් පක්සේට මට වගේ මාදරයේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්සේට දැඩිලෙ සාදරයේ කරන කෙනෙක් හැටියට. එ පක්සේ කටයුතු වලද. ආණ්ඩුව තියන වෙලාවක පක්සය අමතක කරන්නේ නැතුව. පක්සේ වගකීම් හරියාට ඉටු කරමෙක්. පක්සේ නායකතුමාට එවෙනුවෙන් කරන්න තින කැපවී. රිආකාරවිට කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනිමින් අතිකරු ජනාධිපපුත්තුමාට ශක්තියක් පෙමිින් කළුතර දිශ්‍රික්කයේ මාව මෙතෙන්ට ගෙනාපු ඔබ සිරුම දෙනාට මගේ ශීර්ස නමා මගේ ප්‍රනාාමය පුද කරමින් අද පැමිින් ඔබ සිරු දෙනාට මගේ ගෞුරව ස්තුතියි පුද කරමින් මම මේ ආප මේ හැරී බලපු දපාලොස් වසර ගමන වගේ ඉදිරිකාලය තුළත් මගේ ශ්‍රමය ශක්තිය ම ඔබොමෙනුවෙන් පුද කරන්න මගේ උපරුම දහිරිය ශක්තිය, යොද වන බව මතක්කරමින් ඔබ සිරු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරවා බෝමතතිස්තු. වලුන් විසින් අරක් ගැනීමට මානබැලූ සිංහ දේශය ජලී ස්ත්‍රීලාංකිකයන් වෙතම උරුම කරදුන් සිංහයානනී. ඔබතුමන් ඉදිරියේදී කල එලි දුටු මේ රෝහිත අභේකුණවර්ධන නියෝච්ච මැතිදුන් වෙනුවෙන් රචිත කෘතිත්‍රිත්වය දොරට වඩිනා සුවිශේෂෂී අවස්ථාවයිමේ. දයවශ්‍ය කරුණාමුණී මහතා විසින් සන්පාධනය කළ රෝහිත අභේගුණවර්ධන නියෝච්ච මාත්‍යතුමාගේ ජීවිත මතකසරහන් ඇතුළත් රෝහිත කෘතිය සහ ජීරවත්නායක මැතිදුන් විසින් සම්පාධනය කළ වන හා හයෝගන පාර්ලිමිෙන්ට වේ සිදු කළ කතා ඇතුළත් මැති සබේ කළ කතා කෘති දෙක මේ අවස්ථාවේදී දොරට වැඩීමට සවෝදා නම්. ඒවෙනුවේ නිියෝච්ච මාත්‍යය රෝහිත අභේ ගුණුමර්ධන මැතිදුන්ට මේ වේදිකාව මධ්‍යයට පැමිණනට මා ගෞරවෙන් ඇරයුම් කර සිටිනවා. එසේ නම් අප කාටද මේ කෘති පිරිනමන්නේ. මා මෙතුමාගේ බසින් මෙසේ පවසන්නම්. රටක් ජාතියක් එක්සයසත්කොට ආශ්වර්රයෙන් දිදුළුවන්නට සමත් විරුවන් රටක පහළවන්නේ කලාතුරකිනි. එවැනි විරුවන්ගෙන් මේ පුන්නේ භූමිය කලින් කලට බැබලුුණ අයුරු දැකගත හැක. මෙම විරුවන් එකට ගොුණු කළ මුතු වැලක් නම් එහි දිදුලන මුතු ඇට එවන්නේ අතිගරුජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය. ජනතාවට ගෞරවාදර නායකත්වේ දුන්නේ එතුමන්ය. ඒ වගත්ම මගේ මවට පියාටමින්ම එතුමන්ටද මම මහත් සේ ආදරය කරමි. ගෞරව කරමි. මන්ද. මගේ මව පියාමින්ම තීරනාත්මක අවස්ථාවන්හි මගේ ජීවිතේයට සවියදුන්නේ එතුමානන්ය. දිරියදුන්නේ එතුමානන්ය මාගේ ජීවිතයට ආලෝකය වූයේ එතුමන්ය. මගේ අතීත මතකයන් එක්තැන් කළ රෝහිත නම් වූ මෙම ග්‍රන්ථය සහිත ග්‍රන්ථත්‍රිත්වය. මහත් වූ ගෞරවභෝමාණයෙන් සහ ලෙංගතුබවින් අතිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත පුදකරමි පූජාවේවා. මහින්ද රාජපක්ෂතිකර ජධතිපත්තුමනි ඔබතුමටයි මේ ගෞරවනීය ඇරයුම. මංජු සාවක යොදා ඔබතුමා වෙත ලබාදුන්නේ ග්‍රන්ථ තිිත්වය ලබාගත් සතුට ඔබතුමා විසින්න වචනයකට දෙකකට හෝ පවසනතුරු මේ මුලු මහ දහ සංඛාත ජනතාව බලාසිටනවා ජනාධී පතිතුමනින්. ගළුත ම සගනෙන් සර එසේ ස්වාගමික පජකුදතුමානනී. රහිතාගුණර්දන මතිතු ඒවාගේම ජේෂස්තාාමාත්‍යය විකරසිී ප්‍රණ සිල විකම්ර හ සිරි මැත්තුම ඇතුළු සියලුම මැතිය මැතිවරුන්ගෙන් සහ හිතවත් සෞදර සෞදරියන සුල්ු රාජ්‍යනනිද ධාරිවරුුණි විත්‍රෝරණි අද වරාය සංවර්ධන නියෝ ජමාතය රෝහිතා බේකුරු වර්දන මතුමා පොත්තුනක් ලියලා නිකුත් කරපු දවස එක දෙකක්ම මැති සබේ කළපු කතාවල් අනෙක් පොත රෝහිතා අභේකරුණුහරදනගේ ජීවිත කතාවෙන් කොටසක් විදරක් කියවෙන පුතක් පොඳදැන්න ෑ ඔක්කොම කියනවද කියලා උහක් වෙලාවට අපි ජීවිත කතාව සාමාන්‍යය ලියවෙන්නේ වයසට ග්‍යානු විය පත්තුාමන මු සමහරුගේ ජීවිත කතා ලියවෙන්නේ මිය ගියාව දැන් 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 ඉතින් තරුණ කාලෙම තමන්ගේ ජීවිතතාව ලියවෙන බව පේරවා ග ගයන්න ගොඩක් දේවල්තියන ඉන්න දැන් තරුණේ ොටමන මතමම විපක්ෂණයක කාලේ ඇවිල්ල මගේ ජීවිත කතාව ගැෙනත් පත්තරයට දාණ්ඩ ඕන කියලා ඇවිල්ලා මගේ නාගෙන ලිවෝ මනිතම එක පැත්තකින්ින් දේශපාලනික මන්ත්‍රී ොරයක ජීත කතාව රුණ කාලය දම ලියවන එක ඉතාාව වැදගත් කියෙලායි මංද වාස වමතකයි මීතිසෙල්ල ඇමතිවරේකු ජීවිත කතාව පිළිබඳ වහ කරපු කතා පො ිිබධසිලිියමතුගේ මහිත කතාගන්න වෙලාේ මම ඉල්ලි මහුත් කරා අපේ තරුණ ඇමතිවරු මන්තවරු දේශපාලඥා ජවිතකතා ලිය කරන්න ලියන්දෝනගේ අදදක මියන්ෝන මම දිිස්්‍රික්කයකට ගියාම ඒ දිසාපත් තේරයාගේම ප්‍රාදේශය ලේකවවරයාට කියනවා අමිදාම තමන් ගත්දක ලියාන්ද තමන් ජීවත්වෙච්ච ප්‍රදේශය ගැන ලියන්ද ගම ගැන ලියන්න තමන් සේවය කරන පලාතට නැමැහැදුන කොමති කියල ලියන්ද යිතිහාසික තුරතුරු ලියන්ද ගස්වල් ගැන ලියන්ද මේ රටට වැද ගත්වෙන එම ලියව්නාම අපට තමන්ගේ ජීවිතය ද ආපස්සු හැරි ලබන්නන්න තරුණ කාලයේ ද අවස්ථාවක් ලැබෙනවා එතකොට තමයි අපිට පේන්නේ අප ජීවිත හොඳ කකාලගේ හොඳ වැඩ වගේම අප අඩුපාරු ගොඩත් තියෙනවා අගේ අපිට දැනෙනවා සමහරවෙලාට අපි කරන්න දේවල් පිළිබඳු අපිටම ලැජ්ජහි දෙනුවා අපි ඒ හදා ගන්ඩ හදනු තෝට අපි වැරදි අවම කරගෙන උත්සාය වැඩි කරගෙන තමන්ගේ ජීවිතය හරි මගකට ගන්න සදිිස්ථානයක් බවට පත්වෙනම රෝහිත දැන් කියනකොට එදා හිටපු සභාපතිවරයා නෙවෙේ විපක් ප්‍රාදීශය සභාව හිටපු සභාපතිවරයාට වඩා මමද මුහුකුරා ගිය දේශපාලක්නී. කියලා ඒ තමන්ගේ ජීවිතයගේ ආපසු හැරිලා බැලුව. උට බලාන්ද ශක්තියක් තියෙනවා. අපේ අය අතර ඉන්නවා කච්චර ඉතින් හොලා මුුෝච කලක් ගියත් ප්‍රාදේශ සභාවිදලා දේශපාලය ාවත් කැබිණට් එකට ආවත් අර ප්‍රාදේශ සභා විහිටපුය එක තත් වඩා වැඩියෙන් අඩු මට්ටය තමයි වැඩ කරන්නේ සමහරවෙලාට ඒෙම වෙලාවලු තියනවා අපේ ී අදදැකිින් දකි නොේවා එයටත් මේවගේ ජීත තා තමන්ගේෙ ලියගත්ව තුදයි කියලා කොමහිත. අපි ඔක්කොටම තමන්ගේ ජීවිත කතාවගෙන ලියන්න හිතෙන තමන් ගැන සතුටවෙන්න පුළුවන් ුණාව. තමන්ගේ ජීවිතයෙන් ආස්වාදයක් ලැබවා ත කෙලම විශවාසක. අද කතාවට පෙනෙන්නේ රෝහිත තමන්ගේ ජීවිතය ගැන සතුතු වෙනවා. අනිත් එක පැත්තෙන් ගොඩක් දෙනෙක් උත්සාහහිෙන් අ ජීවිතය සාර්ථ කරගන්න අයටයි ජීවිත කතාව ලියන් හිතෙන්නේ කියෙලක් මම හිතනවා අපේ ඇම තුමාගේ පොත්වලින් පෙන අප වගේම රටවිඳපු ප්‍රමාණ දුක්කරදරගන කියවෙනවා. එතුම කියනවා පාද යාත්‍රා ගැන කතාව ඒකාලේ තිවිිච් රටේ තිබිච ත්වය සමාරුන්ට මතගන අද අප මේ රට තිබුණ තත්ත්වය නිතිහාසය තිබච්ච තත්ත තිබුණ ගොහොමද අපි විඳපුු දුुක් अිට මතගනෑ එදා අපිජය්‍රහनेය කරනකොටත් අපි හැත්තහේ දී පැර දෙෙනකොටඒ පැරදුනන් පත් ඇති වෙච්ච සිදුවීම් දිහා අප ආපහු ඇත්ල බැලෝ මුුණතර දුකක් විදලද මේ රටේ ජනතාව අපි කරේ විශ්වාසය තියර තියෙන්නේ මල කලා කොන් දුක් විදද කියන එක අපිට පේනවා දේශපාලන ගමනක තියෙන අප්‍රමාණ බාධකකට අවබෝධයනවා අපි දන්න අක දේශපාලනයේ ද ඉහලට එන්න අත දෙනා අඩුයි කඩුයි හැබැයි අත දුන්නු ඒ අත් හපාගනා ඇත් අපි අතරඉන්න දශපාලනයට අත දුන්නාය විතරන්නවෙයි ඉලට එන්න අත දුන්නමත් අත හපා කනු නිම ඇත්තිඉන්නවා සමාජය මේ අපි අවබෝධ කරගෙනඟත් වැඩගන්නවා කරදදර තියෙනවා තැ අපිට පිටනට පිටරට කරදර මදිවට මෙරට කරද මෙ කරදනවත්ව ඇතුලේ නුත් කරද. එහම වෙලාවල් තියෙනවා. ැැ බලාපොරොත්තුය නො දේශපලන කරන න මෙ බලාපොරොත්තුවයවා. මේක මල්්‍යනාවක් නෙවෙේ. රවිට හි විගුව වැටවාවැටදත් වෙනවා අපි ඒත් වැටුණා මාස දුනක් ඒත් බත් කෑ රජග රබත් ඉද ක ජීවිත නැති කරන්නට තලන්මිනිස්ුුවක් ර වෙන සමරයි. මමම දෙට මමනම් මේකට ඔොට මුණදපු කැ. ම රහිත තාම හම මුණදී කර මහිතන්නේදගේ පීට වෙල්ලත් පයිගේ ලබම හිතරුම්. අපි හෙම උනාර අපි සමාජය කරෙහි වහිර කරන්න ඕ නෑ සමාජයට දොස් කියන්න බෑපි. කාටවත් වෛර කරන්න පුළුවන් කමක්නෑ. එම කලකිරෙන්න්නත් බෑ. සමාජයට වෛර කරනුවන සමාජයට කරේ කලකිරෙනවාන තමන්ට මේ වෙන අකරදැබං ගැල දේශපාලනයේදී ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳව අරයා මෙහෙම කරා මෙයා මේකරා ම අත දුන්න කෙන අත කැපපුවා මේවාගේ කියලා. අපි ඒවට කලකිරෙන වනං ඒ අයට දේශපාල කලන්න පුළුවන්ගමකුද්දයඒ මයට අනාගත්තයකුත්නෑ ඒවගේමයි රට බාරගන්න නාය රටේ තියෙන ප්‍රශ්න බාරගන්නක් සූදානං වඩෝ ැ මම බල ටෙනගොට රතය තිබුණු ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න තිබුණේ අමුතුර මේ රට දෙකට බෙදල පර දෙකට බෙදලා ඉරවල් ගහලා වෙන් කරලා සමාජයක් ම යුද්ධන්. එහම සමාජයක් එක්ක තමයිපියාවේ. දෙලා ස්පයි බලන කොට හම දත්ව විස්සල්ල ලොටි තරුණ කාලයක නැති බලි. ඇබ මමත් කැමතිවවා යුද්ධ ඉවර වෙලා ිච්ච සමාජයක් අති වුණලා නෑ හෙම නිවී අපඒ ඉවර වුණවා වරායන් මහාමාර්ග ැහැදුණු විදේශ බලපාම් නැති ලටට නායකෙක් වෙන්න නායක වුණනම් වඩා හොයි කියලක් තිතෙනවා එ වෙන්න බෙන්නේ නැ යුද්ධ වුණය කියලා ප්‍රශ්නීවර නෑ රටේ ජනතාවගේ ප්‍රශ්න වන මේ සියලු ප්‍රශ්නකලට අපි මූුණනදෙන් න දශ පාල මේට මූනදෙන්ට පුළුවන්කම ලැබෙනවා සමාජයේ අත්දැකීම් නබලා බලයට එන්න කලින් කොම විඳලා විපක්ෂය ඉඳලද එවට මූුණදීලා ශක්තියක් ලැබුණම බලේත ාව දවසටත්ක ප්‍රයෝජ නත්යෙන්. ද රෝීත පාලිමෙන්තුට මුලින් ආාවේ විපක්ෂෙන්. එතුමට විපක්ෂයටට ආපුයකතමයි හොඳ. මම සමහරනු දන්නවා දැන් ආණ්ඩු පක්ෂයට මුලින් ආපු සමාරුන්ට අපි අර විපක්ෂයන්දල ඉඳපු දුකගැන කිසිමාවබෝධයක් නෑ. යහලා දන්න නෑ විපක්ෂය ඉන්න කොට තිබිච්ච ඒගෙන අවබෝධයක් නෑ අල හම දාම් බලය ඉන්නෝක තමයි වැඩ නෑ මේ විපක්ෂයට ඇවිල්ලා එතන්දි ඒ විපක්ෂයේ තිය ඉන්න තියන බැරැරුම් කම තේරුම් ගත්තම තමයි මගේතන ආණ්ඩු පක්ෂක ාවමත් න්න ඉදිරිටයන්න පුළුවන්ගමතිය එම නැතිවුුණාම හෙම ඇතිවෙන් ඒ ශක්තිය කෙයි මම හිතන්නේ ො ඒක ඒ පන්නරයක් ලැබෙනවා ඒ මිනිසුන්ට විපක්ෂයේ ඉන්නකොට මිඳපු දුක තේරෙනවා මොනතරම් වෛරයින් කතා ඒකට මන දෙන්න පුරදයන ඒකට කරන්න පුරදයෙන සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලට මට මාධ්‍යවේදය කියන කතා කරන්න කෙනෙක් නෑ අපේඇය ඔක්කොම මගාරිනෝ සමහරුග ප්‍රශ්නයක්කාවම රෝහිතට බයනැතුව කියලකව කතා කරාම මාධ්‍යකරුව කතා කරන්නට උත්තරයක් තියනවා කතා කරන්න කෞද ක පක්ෂ ට ආන්ඩුව පාවාදන්ට සුදාන නැවිෙනුවෙන් කතාදර එකයි හුග තාක්ෂණ අපේගේ ක මට මතකයි කැබිනට මණ්ඩලයක් හදන හදනකොට හරි පලාස්ද ිඩක් නෑ සමහර වෙලා මන්ත්‍රී තුමල්ලක් එහන්ගෙනවා මෙහෙන්ගෙනවා යන්නේ නෑ දේෂතත්වය කියනවා නො ප්‍රශ්ටන නෑ මොයිතී නොෙක් අය ඇවිල්ලා නොහෙක් විදිේ බලපෑම් කරනු. සමාහරු වෙලාට සමාරු එන්නෙම නෑ පරාත කර ඒ අ අපි දුන්න එකක් ගලගෙන අපිරන ද ැත්තන් ඒ ප්‍රශ්නයක් අපිටනෑ අපි පක්ෂයෙන්වා. මට රෝහිතරයි මම කියන්න නේ නම් දෙක අදත්ම ප්‍රසිද්ධිය කියන රොහිතයි කොතලාවල දෙන්නම එකත් දිශලික්කයේ. මම ඔය දෙන්නට කතා කරලා කිවවා දැම්මේ හැමැතිකන් දෙකත් දෙන්නෝ නොය දෙන්නට ඇ දැනටම වනා සතරක්විතර ඉන්නවා තා දෙකක් ොන්නම් වැඩි කල්ල දෙන්න හැකි පන සයත් ආය කිරුවෙන් දෙන්න ක හට හට අරගෙන. වැඩිපුර තිනේ වැයිගේික් හට මට කරලා මතියක් හදලත් ැකි තමුුණ වන්සේ භාරගන්න අද රෝහිතයි මේ දෙන්න මට කිව්වා මුුණු මහිතයි මුලින් රෝහි තර කතාගර මට ඇමතික මක්කෙ පහ උබතුමා ගන්න ඇැමතිකමක තියෙන් ඇමතිිකමකම උප ඇමතික දුුනොත් නියෝ ඇමතිික දදුනොත් මන හොදට ැට කිය බොහොම සන්තෝසයෙන් මම මගේ ප්‍රශ්නත්ති සුදුනා කැබිල් ලෝකේ තියෙන ලොකුම කැිණට ම්ඩලට දෙන්නේ කඩුණා ඒගැන මම තවත් සන්තෝස වන ඒකට ඉති බොහොම ස්තුති කල්ල එතුමා මගේ නියෝජ්‍යමතිවරය අවශයෙන් ඉති රෝහිත දැනගෙන හිටතිහාා හොඳටම මමයිතිං ඕෝක ඇමතිකම ගත්තම ඇමති කවුද කියල ය දන්නවා ඒකත් මම නොදන්නවා නෙවේ ඇවයි දේශපාලනයේදී පක්ෂපාති බව පක්ෂයට දාය කත්වෙට. ට හැම දාම විපක්ෂය ඇතික නව සමමාර වෙලාලට අම්බුුණම. පක්ෂයක ඉන්නකොට කලබල වෙන්ඩිපා ඉස්සර හටය න්. නායකය කපාගෙන අන්්ඩිපා නායකත්වේ අවශ්‍ය වෙලාවටු ජනතාව තමන්ට නායකත්වය ගන්න කියලා ආරාද නගරයි. ඒකට... තිි කුට් වැඩ කරන්න කියලා මම යගක් පක්ෂය ඉන්න අයට කියනවා ලකුලොකු ඉදා මට මතක ඒ කාල අපේ පක්ෂ හින කාලේ ඉතාම අප පක්ෂ නායකවට අපි අදරය කරා අප පක්ෂ පති වුණ එක අපි කඩාගෙන පැරුල පෙන්න්නුව නෑ ැ පෙන්න්නපු කුලාා කය හිටිය එකට හිතුව තමාරු හිටිය තමන්ගේ මතේටත් වඩා වැඩියෙන් හිමිය කියනෝනම් නායයක් කියනනං හි කියන්න නාය කියනනම් නායකට ම පක්ෂපාතිත්ව පෙන්න්න නයින. සමාන ඔබතුමා නැත්දම් ඔබතුමිය නැති කාලෙකට මම නන්දේශ පාලය කොරන්න . ඒම කියන ඇත් ඉන්නවා අප. නම සත්ත් පහක විශ්වාසක කරන්න නෑමකුො ම දැක යෙෙනෙහිද. ඒම කිවුන්. ම මේකම බොරුව . ජනතාවට තම ඕනන් ජනෙන්ෙපෑ ම නන් ීත කිවවෙත්න කියන්න මම දන්න හම කියපු අය ඊට පස මගේකාවට ඇල්ල කිය පුටික් මමද. අපි හෙම වෙන් සක් නෑ මගිකාව ම දෙනාගේම ශක්තිය රට. ටක් පක්ෂයක් නායකේ ගමක් රටක් දියුණු කරන්න නම් හැම කෙනෙක්ම තවන්ි පක්ෂික තුළ ඉන්න ඕන. හැම මතවාදයක්ම තියෙන්න්න ඕන හැම දේටම ඕූ කියන අඇයටවෙයි. ඒ කියන අයට වඩා ඇවිල්ලා පෞද්ගලිකව මේ වැරදීමට කියන එක